ඉගසි ඉංග්‍රරිසි කියන්නේ භාෂාවක් ක්‍රියාපදය මූලික වෙච්ච භාෂාවක් ඇයිම එහෙම කියන්නේ sentence in English has world and also the, the King in sentence in English ඉංග්‍ර භාෂාවේ හැමවාම ක්‍රියාපදයක් තියෙනවා ඒ වගේම ක්‍රියාපදය තමයි ඉංග්‍රි භාෂාව තියෙන හැම වාකයකම රජාඒ ක්‍රියාපදය මූලික කරගෙන තමයි අපි වාක්‍යයක් ගොඩන ගරන්නේ ඔන්නව කියන ක්‍රියාපදය ගන්න හරි හට අවබෝධයක් නැති නිසා තමයි ගොඩක් අයට ඉංග්‍රිසි කතා කරන්න බැරි වෙලා තියෙන්නේ වගේ ඉංග්‍රීසි ලියන්න කියවන්න බැරි වෙලා තියෙන්නේ. අද අපි හරියට මගන ගන්නවා ක්‍රියාපදයක් එහෙමන තං වර්් එකක් කියයන්නේ මොකක්ද කියලා. What is? ක්‍රියාපදයක් කියෙ මොකක්ද. Wo එකට අපි කියනවා ක්‍රියාව කියලා සිංහලෙන් නැ? ක්‍රියාප දෙයක් කියන්න මොකක්ද කියලා යාලට කියන්න කලේ මට පුංච දෙයක් මතක් කරන්න ඕනි වාලට පුංච දෙයක් තේරුම් කරවන්න ඕනේ බලන්න මෙන මේ වචනදිහාියාව මෙන මේ වචන එලිලා එපා. මොකද ක්‍රියාව කියන වචනය දිහා බැලුවට පස්සේ අපිට තේරෙන්නේ ක්‍රියාව කියන්නේ කරන දෙයක්. ඔහ ඇත්ත හැබැයි ඉංග්‍රිස් භාෂාවට අනුව ක්‍රියාව කියල කියයන්න හැමවලේම කරන දෙයක් විතරක් නෙමේ. මතක තියාගන්න ක්‍රියාව කියල කියන්නේ කරුණ දෙයක් පමණක් නෙමින් කියන එක දැනට මතක තියාගන්න ම මේ ඔලට පැහැදිලි කරන්න ව is මොකක් දව් එකක් කියන්නේ action state ක්‍රියාපදයක් නැි න්න ක්‍රියාපදය ක්‍රියාපදය කියන්නේ වචනයක් මේ දෙක පටල ගන්න පා ව කියන්නේ කියාව ව් කියන්නේ වචනය ඔබවඩ් ක්‍රියාපදයක් කියැන වචනයක්. මොන වචනයක්ද ඩිස්ක්‍රව් සන් ක්ෂන් ඇක්ෂන් එකක් විස්තර කරන වචනයක්.ඇක්ෂන්ස් කියැන මොනවද ක්ෂන්ස් කලකෙද මම මේ උගන්න නවා එක ඇක්ෂන් එකක්නේ ඉට පස්ස අතන කෙනෙක් නටනවා එක ඇක්ෂන් එකක් කවුරුහර කෙනෙක් දුවනවා එක ඇක්ෂන් එකක්. මෙිනි මේ ඇක්ෂන් එකක් විස්තර කරන්න යොදන වචනය තමයි වබෙකක් කියල කියන්නේ කවුහරගෙනක් වේගෙන් යනව ඩ අපි කියනවා දනවා කියලා. ඒ ක්ෂ එක විස්තර කරන යොද පවාචනය දුවනවා සිංහලින්. ඒක තමයි වබ් එකක් වෙන්න. ඒවිතරක් නෙමයි. ේ් එකක් විස්තර කරවා ඒ ඩස්ක්‍රප් කියැන විස්තර කරවා කියෙනකන. ට් කියැන යම්කිසි තත්ත්වයක්. එකොට ක්ෂ එකක් විස්තර කිරීමක් විතරක් නෙමේ. යම්කිසි තත්ත්වයක් විස්තර කරන්නත් අපි පාවිච්චි කරනවා ව එක. ඒ ඇ word that describes an action of state. මෙන්න මේ දේ පැහැදිලි කරන්න එමට අවශ්‍ය. ඒ යන්නේ ක්‍රියාපදයක් කියන්නේ කරන දෙයක් වෙතරක්න මේ යම් කිසි තත්වයක් විස්තර කරන්නත් අපි භාවිතා කරන වචනයක් වර් එකම මේ විදිර කොටස් හතරකට බෙෙනවා බලන්න පලළවිනියක. physical electionsක්ස් කියන්නේ ශරීරයෙන් කරන ක්‍රියා මොනවද ශරීරයෙන් කරන ක්‍රියා හරන් දුවනවා ඒ වගේ ටීච උගන්න නවා දැම් ම කරමති ෆයිට් රන්්ඩ වෙනවා එ වගේම ෆෝ of මේචර් ස්භවිකව සිදුවන ක්‍රියාව බලන්න මොනෝද රයින් වහිනවා ෆලෝ ගලනෝ ස්නෝ ස්නෝෝ කියන්නේ හිම වැටෙනවාට ගේමක්ෂ මනසිං සිදු කරනහෙම නැත මනසිං සිදු වන ක්‍රියා තිංක් හිතනවා ගස් අනුමාන කරනවා හොරිමම්බ මතකත බාගන්නවා. මේවා මනසිං සිදු කරන ක්‍රියා. ඉළඟට ස්ටේ of් Be අන පේශල් වර්බ් ජාතියක්. ටේ Be වර්බ ඒ න්නන්නේ ඇ ව මේවා ගැ පැහැදිල අබෝධයක් අපි වාට ඉස්සරහට ලබා දෙන්නම්. මේවායින් කරන්නේ යම්කිසි තත්ත්වයක් විස්තර කිරීම. කො මේත් වබ දැ මාව විස්තර කරන්න මම කෞුදු කියන මකින අයම් ලහිරු. ම විස්තර කරන්න යොදපු වර්් එක තමයිඇ. එතකොට මේ වර්බ පාවිච්චි කරනවා යම් කිසි තත්ත්වයක් විස්තර කරන්න. ඉවිතරැක්නෙම මේ කියන වර්බ භාවිත වෙන තවත් අවස්ථාවන් තියෙනවා ඒවාපී ඉස්සරහධ ඉගෙනගම්මු අපි උදාහරණ දෙකක් දිහා බලමු. You can see two sentences on the board. We are students අපි ශිෂ්‍යයෝ. මේ වාකේ වර්බගක් මොකක්ද. ම කලින්කියව සෑම් වාකය ක්‍රියාපදයක් තියෙන්න්න ඕොට එහනම් මේවාකේ ක්‍රාපදයමකක්ද. ආ කියයන්න කරන දෙයක්ද නෑ. හැබැයි ආ කියන වර්බි එක විස්තර කිරීමක් තියෙනවා නේද කවද අපි විස්තර කන අපි විස්තර කරනවා. වR Studio අපි කවද වR Studio අපි ශිෂ්‍යයෝ. OK. Look at Second 1 ව Play ක cricket. අපි සෙල්ලම් කරනවා ක්‍රිකට් හැමදාම මේ වාගේ ක්‍රියාපදයමකක්ද ක්‍රියාපදය ඔවු පලේ කියන එක තමයි ක්‍රියාපදමකොද සෙල්ලම් කරනවා. එදකොට මේකේ කරන දෙයක්. උඩකේ යම්ගසි විස්තර කිරීම. ඒක නිසා මතක තියාගන්න මෙතනදී ටේ of Beව එකක් එහම නැත් තමම් මේකට කියන්න Nonන්ක්ෂන් actionක්ෂ එකක් නැහැ. ඒවගේ මෙතනක්ෂන්ර් එකක්. තින් අද මම කරේ ක්‍රියාපදය ගැන පුංචිම පුංචි පැහැදිලි කිරීමක් විතරයි අපිට ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා ක්‍රියාපදය ගැනමින් ඉස්සරහටහේිබක් වෙදනිවුලසන්සෝන්